අයිබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ එක්වන්නේ සිත ටීවී දිවා පුවත් විකාශයත් සමකෙන් මම තරිඳු ගුරුගේ ප්‍රථමේ නවදානය පුවත් සිරස්තල වෙත. පාර්ලිමේන්තු මැති අමතිවරුන්ගේ භාෂා හැකියාව වර්ධනයට පන්ති ඇරඹෙයි. වෘත්තීය පුහුණුව තුළින් රැකියා අවස්ථා වර්ධනය කිරීමේ සැලසුම් අගමැති හෙළි කරයි. පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල් භාගයේ දක්වා කල්යයි. අමරිකාවට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළ හොත් උතුරු කොරියාවට එරෙහිව තම බලයද යොදවන බව ඔස්ට්‍රේලියාව කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. මධ්‍යම පරිසර අධිකාරියේ කටයුතු හා ජාතික ජාලගත ගිණුම් පද්ධතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මේ වන විට විවාදයට ගැනීමෙන් පවතිනවා. අප දැන් සූදානම් වන්නේ මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේ විශේෂ අවස්ථා කිහිපයක් වෙත යොමු වන්නට. පැමිණිලි වර්ගීකරණයට අනුව මධ්‍යම පරිසර අධිකාරිය වෙත වැඩි වශයෙන් පැමිණිලි ලැබී ඇත්තේ කර්මාන්තවලින් සිදුවන පරිසර දූෂණයේ යටතේ වන අතර ඊට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 94කි. ආ තුන මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ව අනුමැතිය ලබාගෙන ඇති ආයතන සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 14කි. ආ හතර මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ව අනුමැතිය ලබාගෙන ඇති ආයතන සියල්ල පරීක්ෂා කර බලා අධිකාරියේ ප්‍රමිතීන් වලට අනුකූලව කටයුතු කරන ලෙස කර්මාන්තකරුවන් වෙත දැනුම් දීමකින් අනතුරුව පරිසර දූෂණ තත්ත්වයන් පාලනය කර ඇති අතර මධ්‍යම පරිසර අධිකාරී විසින් පසුවිපරම් කටයුතු සිදුකිරීම මගින් ඒ බව තවදුරටත් තහවුරු කර ඇත. රටේ ජාතික තේදළු නිෂ්පාදනයේ 74% නිෂ්පාදනය කරන මේ ගොවීන්ගේ නිෂ්පාදන අඩාල වීමත් නිසා ඔවුන්ගේ ආර්ථිකයට විශාල වශයෙන් බලපෑමක් සිදු වෙනවා. ජාතික ආර්ථිකයට බලපෑමක් සිදු වෙනව නේද කියන එක එසේ නොවන්නේද යන්න මම ඔබතුමාව විමසාසි. ලංකාවේ තේ නිෂ්පාදනයෙන් අද වෙනකොට 74% ගානක් නිෂ්පාදනය කිරීමේ ගෞරවය අරන් තියෙන්නේ කුඩා තේ වතු හිමි. මහවතු නෙවෙයි සාමාන්‍ය ජනතාව. ඒ අතරත් 80% ගානක් ඉන්නේ අක්කර දෙකට අඩු සාමාන්‍ය මිනිස්සු. ඒක අපිට ලොකු ආඩම්බරයක්. මෙතෙන්දී ඇත්ත වශයෙන්ම 122,000 ගානකට තව පෝර සහනාධාරය දෙන්න තිබෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් අනුව ඒව ගෙවීමෙන් පවතිනවා. ඔබතුමාලා පහුගිය දවස්වල කතා කරා තේමීල බැහැපු එක ගැන. බහිනකොට ආණ්ඩුව, නගිනකොට ඉබේටම වගේ තමුන්නාන්සලා පෙන්නුවා. අපි මැතිවරණ කාලේ පොරොන්දු වුණා රුපියල් 90කට වඩා සහතික මිලක් ඇති කරනවා කියලා. අද වෙනකොට රුපියල් 100ක් පන්නලා තියෙනවා. ඉතින් කුඩා තේවතුමියන්ට ඒකත් ලොකු සහනයක් වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගාංග 23-2 ගරු අනුර දිසානායක මැතිතුමා. ගරු කතානායකතුමනි, මේ පිළිතුරු ලබා දෙන්නේ සභානායකතුමා කවුද? මුදල් මගින් ගෙවීම් සිදු කරන පරිගණකගත ජාතික ගෙවීම් තොරතුරු පද්ධතිය අධීක්ෂණය මහබැංකුවෙන් ගිලී ශ්‍රී ලංකාවේ මුදල් මගින් සිදු කරන ගෙවීම් හෝ පියවීම් විද්‍යුත් ක්‍රමවේදයක් මගින් සිදු කිරීමට සියලුම වාණිජ බැංකු සම්බන්ධ කර ගනිමින් පරිගණකගත තොරතුරු හුවමාරු ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. දැනට මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකා මහබැංකුවේ අධීක්ෂණයටත් ක්‍රියාත්මක වුවද මෙම අයිතිය මහබැංකුවෙන් ඉවත් කර සැක කටයුතු පෞද්ගලික සමාගමක් අතර පත්වීමේ අවදානමක් මතුවලා තිබෙනවා. 1. අදාළ ඩිජිටල් මෙහෙයුම් බලය ටෝටල් පේ සමාගමට ලබා දුන්නේ කවර පදනමකින්ද? 2. එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් කවුරුන්ද? 3. මෙම ක්‍රියාවලිය සඳහා අවසාන වශයෙන් සලකා බැලණු සෙසු සමාගම් කවරේද? ඒ සඳහා මුල සිටම සලකා බලනත් සමාගම් සංඛ්‍යාව කීයද? ලංකා ක්ලියර් සමාගම මේ සම්බන්ධයෙන් සලකා බලා තිබේද? එසේ නොමැතිනම් ඊට හේතු මොනවාද? 6. ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමටත් අනුමැතිය ලැබේ ඇතැයි කියන පෞද්ගලික සමාගමට ඇති හැකියාව කුමක්ද? 7. එම සමාගම සහ ICT ආයතනය අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම් සහ කොන්දේසි කවරේද කියලා ගරු එමතුමා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා ඇතයි මා බලාපොරොත්තු වෙනවා. ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ පළවෙනි ප්‍රශ්නය සහ දෙවෙනි ප්‍රශ්නයට මම මේ ආකාරයෙන් එකට පිළිතුරු දෙන්නම්. ජාතික ගෙවීම් වේදිකාවක් එමත් නැත්නම් නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් ස්ථාපනය කිරීම සඳහා රජය විසින් කටයුතු කරමින් සිටින අතර දැනට එය සැලසුම් කිරීම තොරතුරු හා සංවේදන තාක්ෂණ නියෝජ්‍ය ආයතනය, ඒ කියන්නේ ICTA හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරගෙන යනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව හෝ ICTA
ආයතනය විසින් මේ සම්බන්ධව ටෝටල් පේ නැමැති සමාගමක් සමග කිසිදු නීතිමය ගිවිසුමකට එළම නැත. මෙරටේ වෘත්තීය පුහුණුවට සහ රැකියා පුහුණුවට ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රණවි වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හෝමාගම දියගම ඉදිකළ මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ වෘත්ති කිරීම අවස්ථාවට එක් වෙමින්. මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන් ඇතුළු මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් සහභාගී වී සිටියා. සියලු දෙනාටම විශ්වවිද්‍යාලයට යන පාඨමාලා වුමනා නැහැ. ඒ නිසා ඒ අයට උසස් ද්විතීය කාර්මික අධ්‍යාපනය පුහුණුව ලබා දෙන්න. එතනින් ඉදිරියට යන්නේ මේ රටේ වෘත්තීය පුහුණුව රැකියා පුහුණුව. ඒක තමයි දුර්වලම අංශේ. ඒ අංශේ සංවිධානය කළ එකට අරගන්න. ඒ සඳහා අපි පුහුණුව දුන්නට රැකියා වෙළඳපොළට වුමනා පුහුණුව නෙමෙයි ලබලා දෙන්නේ. මගේ අවධානය යොමු වෙලා තියෙන්නේ ඉංජිනේරු අධ්‍යාපනය ගැන. ඉංජිනේරුව නැත්තම් අපේ අලුත් යුගයකට අපිට යන්න අමාරුයි කියලා මම කියන්න කැමතියි. මොකද අපේ දියුණුව එහෙනම් තියෙන්නේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කරගන්න. ඒ ශක්තිමත් ආර්ථිකය ඇති කරගන්න අපි දැන් ණය ප්‍රශ්න විතරයි. විශේෂයෙන්ම අනාගත සමාජයේ ඒ දැනුමක් අපි ක්‍රියා කරන්න තියෙන්නේ. අපි ඉන්න ලෝකේ අපි වටේම ඉන්න රටවල්වල ජනගහනය වැඩි වෙනවා. අපි දැන් අලුත් පනත සකස් කරලා තියෙනවා විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය quality assurance. රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් නෙවෙයි සියලු උසස් අධ්‍යාපන ආයතන පෞද්ගලික රාජ්‍ය වල ප්‍රමිතිය ආරක්ෂා කිරීමට අපි පනත සකස් කළා. අපි ඉතාමත් ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ ක්‍රියාත්මක කරනවා. අපේ ලෝක බැංකුව ආධාර ලැබිලා තියෙනවා ඒ පනත ක්‍රියාත්මක කරන්න. මොකද ප්‍රමිතිය ගැන අද විශාල සංවාදයක් තියෙනවා ලංකාවේ පමණක් නෙවෙයි ජාත්‍යන්තර. ඉතින් විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ආරක්ෂා කිරීමේ පනත අපි ඉතාමත් කෙටි කාලයක් තුළ ඒක දැන් සම්පූර්ණ කරලා තියෙනවා. අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ තමයි නිදහස් අධ්‍යාපනය ආරම්භ කෙරෙන්නේ. නිදහස් අධ්‍යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තුරයි භාෂා පාඨමාලා පැවැත්වීමේ සමාරම්භක අවස්ථාව අද පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හා ජාතික භාෂා පුහුණු ආයතනයේ අනුග්‍රහයෙන් මෙම පාඨමාලාව පැවැත්වෙනවා. ආරම්භක කණ්ඩායම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණ සහභාගී වී ඇති අතර එම මන්ත්‍රීවරුන් සඳහා පාඨමාලාවට අදාළ පොත් කටළ බෙදා දීම අමාත්‍ය මනෝ ගණේෂ්වන් මහතා අතින් සිදු කෙරුණා. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සහ මහාචාර්ය ජේ.පී. දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ පක්ෂ ප්‍රධානීන්ගේ රැස්වීම ඉදිරිපත් වූ අවස්ථාවේදී අපි සියලු දෙනා ඒ ගැන අපේ ස්තුතිය එතුමාට පිළිගන්න. නැත්තම් මම එක අතින් ලැජ්ජා වෙන්න ඕන මට දෙමළෙන් කතා කරන්න බැරි වීම ගැන. මොකද අපි මේ රටේ දෙවෙනි භාෂාවක් රාජ්‍ය භාෂාවක් නේ අපි ඉගෙන ගත්තේ. විශේෂයෙන්ම මම සතුටු වෙනවා මන්ත්‍රීවරු 50කට ආසන්න සංඛ්‍යාවක් මේ වැඩසටහන ඉදිරිපත් වී මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේක නොකඩවාම ඉදිරියට කරගන්න. මේක උතුමන්ලාගේ දේශපාලන අනාගතය උඟක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද අපි අනාගතේ ජීවත් වෙන්නේ මේකට වඩා වෙනස් පරිසරයකට. මේ ජාතික සමගිය කියන ඉතාමත්ම අවශ්‍ය දෙයක්. අපි නිදහස ගත්තේ මේ ජාතීන් 3-4 එක්කව වෙලා සමගි වෙලා අත්වල බැඳගෙන ඉන්නපු නිසා. ඒ නිසා මේ රට ඉස්සරහට ගෙනියන්න මේ ජාතික සමගිය ඉතාමත්ම අවශ්‍යයි. උතුරත් දකුණත් නැගෙනහිරත් බස්නාහිරත් අපි සෑම කොටසකම මේ භාෂා ප්‍රගුණ කිරීම ඉතාම වැදගත් දෙයක් තමයි මම දකින්නේ. ඉතින් ඒ නිසා අද මේ පැවැත්වෙන පාඨමාලාව ජාතික වශයෙන් හුඟක්ම වැදගත් දෙයක් වශයෙන් මම දකින්නේ. මෙරට තුළ විශාල සංවර්ධනයක් ඇතිකර අනාගතයේදී එම ප්‍රතිලාභ තරුණ ප්‍රජා වෙත ලබා දීම සඳහා කටයුතු කරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම සඳහන් කළේ යාපනයේ රේගු දෙපාර්තමේන්තු කාර්යාලයේ වෘත්ති කිරීමේ උත්සවයට එක් වෙමින්. සිංහල දෙමළ මුස්ලිම් කියලා නොබල මේ හැම ජනවාර්ගික නායකයෙක්ව එකතු වෙලා අපි අධිරාජ්‍යවාදීන්ගේ නිදහස ලබා ගත්තා. හැබැයි නිදහස ලබා ගන්න දවසේ ඉඳලා අපි ජාති වශයෙන් ආගම් වශයෙන් කුල වශයෙන් පක්ෂ වශයෙන් වෙන් වෙලා කුලාකාර අනේ යුගයේ අද අවසන් කරලා අපි කියන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා තියෙන්නේ. එකම ගමනක් යන්නේ පක්ෂ දෙකක් උනාට එකම ගමනක් යන්නේ මෙන්න මේ මොහොතේදී අපි සියලු දෙනාම නව ශ්‍රී ලංකාවකට අවශ්‍ය ඒ අත්විවාරම ශක්තිමත්ව දාලා මේ රට තුළ මහා සංවර්ධනයක් ඇති කරලා අපේ තරුණ පරම්පරාවට ඒ අයට හිමිවිය යුතු අනාගතය ලබා දෙන්නට කටයුතු කරමු කියලා මම යෝජනා කරනවා.
හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සිය දුරෙන් ඉවත්වීමෙන් පමණක් ප්‍රශ්නගත බැඳුම් කර ගැටලුව නිරාකරණය කරගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. යම් වංචාවකට හවුල් වූත් ඔහු ඉවත්වීමෙන් ඒ වංචාව අවසන් වෙන්නේ නෑ. ඉවත්වීම දඬුවමක් නෙමෙයි. ඒ ඔහු කරනට දඬුවම් ලබා දීමේ ආයතනයන් වෙත මොවුන් යොමු කළ යුතුයි. දැන් සමහර අය කියනවා නෑ කොමිෂමට කොමිෂමේ බලතල ඉක්මවා ගිහින් තියෙන කියලා. ඔව් කොමිෂම් පැත්තේ බඳුන් කරගෙන වයන් නේද? මිනිමරුවෙක් හොයාගෙනනකොට කසිපුකාරයෙක් අහුවෙලා ඉන්නේ. ඒක හරි. හරිද? හැබැයි එතන තියෙන ප්‍රශ්නක් මොකද්ද? එතන පැහැදිලි ලෙසම තිබෙනවා රවි කරුණානායක අමාත්‍යවරයා තමයි මුදල් ඇමතිවරයා. මේ ගනුදෙනු සිද්ධ වුණේ පෙබරවාරි මාසේ 27 වෙනිදා 2015 අවුරුද්දේ. බැඳුම් කර ගනුදෙනුවෙන් පසු තමයි රවි කරුණානායක අමාත්‍යවරයාගේ ගෙවල් කුලිය ගෙවා තිබෙන්නේ අර්ජුන ලෝසිස්. ඒතර සමාජ විශාල ආන්දෝලනයකට තුඩු දීලා තිබුණා. මේ වංචාවට ඔහු අහුල් බව දැනගෙන තිබුණා. මේ වංචාව පිළිබඳ කෝප් සභාවේ පරීක්ෂණයක් තිබුණා. අග්‍රාමාත්‍යවරයන් 3 දෙනෙක්ගේ ඒගොල්ලොම නීතිඥ දෙන්නලා කමිටුවක් පත් කළා තිබුණා. ඒතර මේ විශාල ආන්දෝලන තුඩු දී තිබෙන ප්‍රශ්න කෙසේ තිබියද? මුදල් පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා ගේ කුලී නිවසට එම චූදිතයා මුදල් ගෙවීම සාධාරණ වෙන්නේ කොහොමද? ඔහු දන්නේ නැහැ කියනවා. ඔහු දන්නවා. දන්නේ නැ කියන්නේ තේ. දන්නේ නැහැ කිව්වේ. ඒක තමයි නීති උපදේශය. දන්නවා කිව්වොත් අල්ලස් ගැනීම. එයා දන්නේ නැහැ කියන්නේ එයා අල්ලසට යටත් වීම වළක්වන්න. නෝනනේ ගත්තේ. තේරුම් කෙනේ. ඒ නිසා එකක් එයා දන්නේ නැහැ කියන්නේ බොරු. මේක දන්නවා. ඒ නිසා මේ ඉදිරිපත් වී තිබෙන චෝදනාවන් ඉතාම පැහැදිලි සාක්ෂියත් උල්දරු වී තිබෙනවා. ඒ නිසා ඔහුගේ අස්වීමෙන් පමණ මේ කිසිත්ම निराකරණය වෙන්නේ නැහැ. එතුමා ආණ්ඩුවක් ගැන හිතලා ගත්ත තීරණ කවදාවත් රටේ වෙච්ච නැති ක්‍රියාදාමයක් අද මේ ආණ්ඩුවේ සිද්ධ වෙලා තියෙනවා. මේක තමයි ආදර්ශ, මේක තමයි රටට අවශ්‍ය වෙලා තියෙන්නේ. මම හිතන්නේ රවි කරුණානායක ඇමතුමා එතුමාගේ පරීක්ෂණ ඉවරනකම් එතුමා ඒ නිලයෙන් ඉල්ලා අස්වැලා තියෙනවා. මම හිතන්නේ මේක මේ රටේ දේශපාලනය කරන හැමෝටම හොඳ ආදර්ශයක් වෙනවා. ඒ වගේම ඉදිරියේදී එතුමා නිර්දෝෂ නම් එතුමාට නැවත වරක් එන්න පුළුවන්. ඉතින් එතුමා මම හිතන්නේ නිර්භීත තීරණයක් ඡන්ද පදනමක් නැති මුදල් වලින් බලයට එන පුද්ගලයන් වත්පන් දේශපාලන රටව සිටින බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ පැවති වැඩසටහනකට එක්වමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. සමහර අය කියනවා මේ ආණ්ඩුව ඉන්නකොට ආණ්ඩුව විවේචනය කරන්න හොඳ නැහැ කියලා. එහෙම තීරණයක් නැහැ. මම තමයි ඉස්සෙල්ලාම රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට බැස්සගෙන මම එළියට බැහැලා අපි අලුත් ආණ්ඩුවක් හැදුවා. ඒකට පෙරදිච්ච අය ඇවිල්ලා තානාන්තර ගත්තට ඒගොල්ලන්ට අයිතියක් නැහැ මට මොනවද කරන්න කියලා කියන. ඡන්ද පදනමක් නැති, ඡන්දයක් දිනාගන්න බැරි සල්ලි වලින් එන පුද්ගලයෝ අද කතා කරන්න පටන් ගන්න තියෙනවා. පහුගිය කාලෙම අන්තිම මැතිවරණය වෙනකන් රාජපක්ෂලා කරේ නැගලා ඉඳලා අද වෙනකොට මෛත්‍රීපාල ජනාධිපතිතුමාට එක් වෙලා දෙන එක මට අදාළ දෙයක් නෙමෙයි. නමුත් ඒගොල්ලන්ට මට කියන්න බෑ මම ඉන්න ඕනේද නැද්ද කියලා. මොකද ඒගොල්ලෝ අහසින් වැටිච්ච කට්ටිය. ක්‍රිකට් වලට මොකද වෙන්නේ යන්නේ? ක්‍රිකට් වලට වෙන දේවල් මම හුඟක් කල් ඉඳලා කිව්වා. තාම අපි පස්ස ඇනිලා නැහැ. තවත් අය එනින්න තියෙනවා. ඒක ක්‍රීඩකයන්ට දොස් කියන්න එපා. වැරදි පුද්ගලය පරිපාලනය කරනකොට මේ තත්ත්වයකට එනවා. මේ අද පරිපාලනය කරන පුද්ගලයෝ සුදුසුද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ ක්‍රිකට් පරිපාලනයට වඩා ලෝක ක්‍රිකට් කවුන්සිලෙදී. ඒගොල්ලන්ගේ යුතුකම් සිද්ධ වෙන්නේ නැහැ. මම හිතන ආණ්ඩුව පැත්තෙන් ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක දේශපාලන පක්ෂවල හිටියට හරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එක ගැන මම වර්තමාන රජයේ ජනතාවගේ ගැටලු සොයා බලමින් විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය තලත අතුකොරළ මහත්මිය පවසනවා. අද අපිට අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා උපදෙස් දීලා තියෙන්නේ ප්‍රශ්න තියෙන ප්‍රදේශවලට තමන්ට අදාළ ප්‍රදේශවලට ගිහිල්ලා ඒ විසඳුම හොයන්න අවශ්‍ය පසුබිම හරි ගස්සන්නට කියලා. මේ ඉදම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කියලා කිව්වහම පුදුම විදියට මමගේ නියෝජනය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිහා බලනවා වගේ තමයි රටේ මිනිස්සු බලන්න පුරුදු වෙලා තියෙන්නේ. මොකද ඒ තරමටම වැඩක් කෙරිච්ච නැති ඒ තරමටම නොයෙකුත් විදියේ වංචනික ක්‍රියා සිද්ධ වෙච්ච එහෙම නැත්නම් මිනිස්සු නොමග අරින වැඩපිළිවෙලක් තමයි තිබුණේ කියලා අපි අහලා තියෙනවා. අද මේ වැඩ කටයුත්ත අද අලුතෙන්ම පටන් ගන්න තියෙනවා. අලුත් ජලය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ලැබිලා තියෙනවා. පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල් භාගයේදී පැවැත්වීමට හැකියාව ලැබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසනවා. ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. පළාත් පාලන මැතිවරණය පරක්වීමට පෞගිය කාලයේ මේ පාර්ලිමේන්තුවේම දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තේරීම් කාරක සභාව පත් කළා. මේ පැරණි ක්‍රමයට යන්න සහ මිශ්‍ර ක්‍රමයකට යන්න තීන්දුවක් ගත්තා. එකක් ප්‍රශ්නය විසඳලා ඉවර වෙනකොට තවත් ප්‍රශ්නයක්
ඒකෙ ඇති වෙනවා. ඒ මේ මිශ්‍රකමයත් මේකත් අරගත්තාම. එතකොට මෙන්න මේවා උඩ තමයි මේක තියෙන්නේ. මේවැයි අවසාන මේවක කෙටුම්පත ඉවර කරලා ඉතායික්මන් දිනක ඒක ගෙනල්ලා පාර්ලිමේන්තුවට දාලා සම්මත කරපු හැටි අපි මේක දෙනවා. පාර්ටි ලීඩර්ස්ලාගේ විදියට මේ කොලේ තියාගෙන කරන්න බෑ මේ සීමා නිර්ණය. ඒක ගිහිල්ලා ඒ හැම දිස්ත්‍රික්කයේම කට්ටියකේ මහජන නියෝජකයන් අදහස් වීම සාන මහජන නෙවෙයි හැම නියෝජිතයන්ගේ. ඒ ඔක්කොම කරා කරන්නට ඕනේ මේක. ඒගොල්ලෝ විරුද්ධද මේක වෙනස් කරනවාට මේ තියෙන ක්‍රමයට කැමතිද නැත්නම් වෙන යෝජනා තියෙනද කියන එක ඒ කොමිසමට සිදු වුණා ලංකාවට යන්න. කොහොමත් එන වසරේ මැද එන වසරේ මුල වෙනකොට ජනවාරි පෙබරවාරි වෙනකොට මේවා විසිරුව ඇරලා අපිට ඡන්දයකට යත හැකි. සමාජාලාට පළාත් පාලන සහ පළාත් සභා සියල්ල එකට පැවැත්වීමට හැකියාවක් තියෙනවා. ඩෙංගු ව්‍යාප්තිය මේ වන විට අඩුවමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 41ක් වාර්තා වී ඇති අතර අගෝස්තු මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 3678ක් වාර්තා වී තිබෙනවා. ඩෙංගු රෝගය පිළිබඳව අප ඔබව නිරන්තරයෙන් දැනුවත් කරමින් සිටින්නෙමු. ඒ ඔබගේ ජීවිතය රටටම වටිනා සම්පතක් නිසාවෙන්. මේ වන විට ඩෙංගු ඝනත්වය කිමෙන් අඩුවෙමින් පවතින අතර ඩෙංගු රෝගීන් ප්‍රමාණයද යම් අඩුවීමක් දැක ගැනීමට හැකිවනවා. කෙසේ වෙතත් ගත වූ මාස 8ක කාලය තුළ ඩෙංගු රෝගීන් 125,641ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව පසුකිය අගෝස්තු මාසයේ පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3678ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඩෙංගු මර්ධනය සඳහා තවදුරටත් දීප ව්‍යාප්ත ඩෙංගු මැඩලීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වන අතර මෙවන විට ඩෙංගු රෝගීන් සඳහා විවෘත කරනු ලැබූ විශේෂිත රෝහල් වාට්ටුද වසා තමමින් එම වාට්ටු සාමාන්‍ය රෝගීන් සඳහාද පසුගියදා විවෘත කරනු ලැබුවා. එය හුදෙක් අප ලැබූ ජයග්‍රහණයක් බව කිව යුතුයි. කෙසේ වෙතත් ඩෙංගු ව්‍යාප්තිය අවම වෙමින් පැවතියද පරිසර තත්ත්වයන් හමුවේ එළඹෙන වැසි සමයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට ඉඩ ඇති බවයි රෝග විශේෂඥයන් අදහස් පළ කරන්නේ. තවදුරටත් අපවට වටපිටාවේ පවිත්‍රතා කටයුතු සිදු කරමින් ඩෙංගු පිළිබඳව මනා අවධානයෙන් පසුවහොත් නැවත ඩෙංගු මාරයා හිසේසවීම වැළකීමට අප සියලු දෙනාටම හැකිවනු ඇති. අපි එක්වමු ඩෙංගු වලින් තොර හෙටක් නිර්මාණය කරමු. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දිය ධීවරෙන් දොළොස් දිනක සමග ටෝල යාත්‍රා තුනක් නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඩෙල්ෆ් දූපතට බටහිර ප්‍රදේශයේදී උතුරු නාවික විධානයට අනුයුක්ත මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රා මගින් ඩෙල්ෆ් දූපතට බටහිර දෙසින් නාවික සැතපුම් 9.5ක් 6ක් සහ 7ක් පමණ වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දිය ධීවරයන් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා තුනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ඉන්දිය ධීවරයන් තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය මගින් මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇති අතර එය සාගර සම්පත් විනාශ කරන මසුන් ඇල්ලීමේ ක්‍රමවේදයක් ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ. අත්අඩංගුවට ගත් ධීවරයන් යාත්‍රාවන් සහ භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කර ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් පවසන්නේ. යාපනයේ කෝපාය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ආයුධ වලින් පහර දී තුවාල් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා යාපනයේ වැල්වැටිතුරේ සහ කොකුවිල් ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි. පසුගිය මාස 30 දින කෝපාය කොණ්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ආයුධ වලින් පහර දී තුවාල සිදු කර තිබුණා. මීට පෙරද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමගින් සිය රටට තර්ජන එල්ල කිරීමෙන් වළකින්නයි ඇමරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියාවට දන් පාසිටිනවා. දෙරට අතර පවතින අර්බුදය තීව්‍ර වීමත් සමගම ඔහු මේ බව ප්‍රකාශ කළා. සිය රටට හෝ මිතුරු පාර්ශ්වයකට කුමන අයුරකින් හෝ ප්‍රහාරයක් එල්ල කිරීමට උතුරු කොරියාව සූදානම් වන්නේ නම් ඔවුන්ට දැඩි ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමරිකානු ජනාධිපතිවරයා පවසනවා. එසේම ගුවාමි කඳුරට ප්‍රහාරයක් එල්ල කිරීමට උතුරු කොරියානු නායකයා සූදානම් වූහොත් ඔහුට මෙතෙක් කිසිවෙකු නොදුටු විරූ ප්‍රතිඵලයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේ. ඇමරිකාව සතු ප්‍රබල බල කඳුරක් වන ගුවාමි කඳුරට මිසයිල ප්‍රහාර එල්ල කරන බවට උතුරු කොරියාව ඊයේ
ප්‍රකාශයත් සමගම දෙරට අතර පවතින අර්බුදය තව දුරටත් තීව්‍ර වුණා. උතුරු කොරියාවේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව සිය ආරක්ෂක උපදේශකවරුන් හමු වූ ජනාධිපති ට්‍රම්ප් ඒ සඳහා දැඩි ප්‍රතිචාර දක්වා තිබෙනවා. එහෙත් ජනාධිපතිවරයා අවසන් වශයෙන් කියා සිටින්නේ අර්බුදය නිමා කිරීම සඳහා සහයෝගයෙන් එක්වීමට ඇමරිකාව ඕනෑම අවස්ථාවක සූදානම් බවයි. මේ අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ද ඊයේ උතුරු කොරියාව සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කර තිබුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ උතුරු කොරියාව විසින් යුධමය තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නේ නම් එහිදී සිය රට ඇමරිකාවට සහය පළ කරනු ඇති බවයි. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය එක්ව 1951 වසරේදී ඇමරිකාව සමග ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබූ අතර එය ඇන්සස් ගිවිසුම නමින් හඳුන්වනවා. කෙන්‍යාවේ පවතින පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් වර්ධනය වී තිබෙනවා. විදේශ වාර්තා පවසන්නේ එරට විපක්ෂය මැතිවරණ ප්‍රතිඵල පිළිගැනීමට කිසිසේ සූදානම් නොමැති බවයි. පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති උහුරු කෙන්‍යාට බහුතර බලය සහිතව යළිත් වරක් එම දොරේට තේරී පත්වුණා. එහෙත් ජනාධිපතිවරයාගේ ප්‍රතිවාදී අපේක්ෂකයවන රයිලා ඔඩින් ගාතුළු විපක්ෂ ක්‍රියාකරුවන් මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරනවා. ඉලෙක්ට්‍රොනික ප්‍රතිඵල ක්‍රියාවලියේදී අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා නගන ඔවුන් එරට නගර රසක උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එසේම මැතිවරණ කොමිසම මගින් නිකුත් කර ඇති ප්‍රතිඵල ප්‍රතික්ෂේප කර ඇති විපක්ෂ ක්‍රියාකරුවන් සිය අපේක්ෂක රයිලා ඔඩින්ගාගේ ජය සමරමින් සිටින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් විපක්ෂයේ මෙම ක්‍රියාකලාපයේ වහාම වැළැක්විය යුතු බව කෙන්‍යාවේ මැතිවරණ කොමිසම පවසනවා. එසේම විපක්ෂයේ හැසිරීම රටාව නීති විරෝධී බවද එම කොමිසම පෙන්වා දුන්නා. ජනාධිපති උහුරු කෙන්‍යාට අහට බහුතර බලය හිමිව ඇති මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අද සන්ධ්‍යාවේදී නිකුත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මෙවර මැතිවරණයේ නිදහස් හා සාධාරණ බව ජාත්‍යන්තර විචාරකයන්ද තහවුරු කර අවසන්. එම පෝසත් සමගින් සිත ටීවී දිවා පුවත් විකාශ වෙන්නීමවට පත්වනවා. අප නැතත් හමුවන්නේ සවස 6ට. ඔබට සුබ දවසක්.